මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලැබෙයිද කියලා අපි බලාපොරොත්තු වුණා. මේක විවිධ පැතිවලින් අර්ථ ගන්නවා. මේ 17 වෙනි වතාවට අපි මේ සහයෝගය ලබා ගන්නේ. නමුත් රටක් විදිහට ගිවිසුම්ගත වුණොතින් ඒව ක්‍රියාත්මක කරන්න කරනවද නැද්ද කියන එක කෙසේ වෙතත් බැඳිලා ඉන්නවා එන ආණ්ඩුවක්. බලය පිළිබඳව පාලනය පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන දේශපාලන කණ්ඩායමක් විදිහට ඔබතුමාලා ඒ එකඟතාවය අනුවම ක්‍රියාත්මක කරනවද? බලමුක මෙහෙම දැන් අපේ රටේ සමස්ත සමාජ ආර්ථික දේශපාලන දේහි මතුවලා තිබෙන ගැඹුරු අර්බුදයක් තිබෙනවා. අපේ රාජ්‍ය පාලනය කොහොමද අපි කාර්යක්ෂම කරන්නේ? අපේ රටේ නීති පද්ධති කොහොමද ස්ථාවර කරන්නේ? සමාජයේ මේ තියෙන මට්ටමට වඩා පොදු මනෝභාවයකට සමාජය ගේන්නේ කොහොමද? අපේ අධ්‍යාපන රටාව වෙනස් කරන්නේ කොහොමද? අපේ නිෂ්පාදන රට ගේන්නේ කොහොමද? අපි ලෝක වෙළඳපොළක් අත්පත් කරගන්නේ කොහොමද? ඔය ඔක්කොමත් එක්ක බැඳිලා තමයි මේ අර්බුදෙන් අපිට ගොඩ එන්න පුළුවන්කම තියෙන්නේ. සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ප්‍රශ්න ගත්තොත් අපි හිතන්නේ අපි ඩොලරේ අගය තීරණය වෙන්නේ මොකක් මතද? අපි උපයන ඩොලර් ප්‍රමාණයයි අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අතර තියෙන තරඟකාරීත්වයෙන්. අපි උපයන ප්‍රමාණය මදි නම් අවශ්‍ය ප්‍රමාණය වැඩි නම් ඩොලරේ අගය ඉහළ යනවා. පහළ බහින්න නම් මොකද්ද වෙන්න ඕන? අපි උපයන ප්‍රමාණය වැඩි වෙන්න ඕන අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා. ඔකනේ දැන් මේ තියෙන තර්කේ. අපි මොකද්ද ඒ සඳහන් තියෙන යහපත් ප්‍රතිසංස්කරණ? අපි පිටරටින් ආනයන කරන භාණ්ඩ වලට ගිහිපු වියදම අඩු කිරීම සඳහා අපි විකල්ප භාණ්ඩ අපි නිෂ්පාදනය කරාද? එහෙම කරලා අපි නැහැ. දෙක, අපේ අපනයන වෙළඳ පොලේ අපි තේරී 72% බල්ක් නම් අපි ඒක වැලුව ඇඩ් බවට පත් කරලා අපි අපනයන මාකට් එකේ වැඩි පංගුවක් අත්පත් කරගෙන අපිට ඩොලර් අපි ගෙන්නගත්තද? එහෙමත් නැහැ. තුන, අපිට එන සේවා සැපීමෙන් නේද අපේ සේවා ශේත්‍රයෙන් සම්මේ ඒකත් කඩා වැටලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ යන්නේ ස්වභාවික ආර්ථිකයක් නෙවෙයි. ඔබට ගිහිල්ලා ඔබට අවශ්‍ය දෙයක් මාකට් එකෙන් ගන්න බෑ. ඔබට වාහනයක් ගන්න බෑ. ඔබ කැමති වුණොත් ඔබට මෝටර රථයක කොටසක් හොයාගෙන හොයාගන්න බෑ. ඒ කියන්නේ මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි. මේ ආණ්ඩුව සැලසුම් කරලා ආර්ථිකය අකුලනවා. දැන් ආණ්ඩුව අපේක්ෂා කරන 8% ඍණ ආර්ථිකයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 82යි අපේ සමස්ත ආර්ථිකය. මේක 70% විතර අඩු වෙනවා. හරිද? අපි ඇතිවීමෙන් තිබුණු භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයේ ඩොලර් බිලියන 10ක් 12ක් විතර අපි අකුලනවා. අකුලපුවම මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. ඒ සල්ලි එන්නේ නැහෙනේ. එතන මොකද වෙන්නේ? භාණ්ඩ මිලදී ගන්න බැරුව යනවා. මිලදී ගන්න බැරුව යනකොට මොකද වෙන්නේ? ආනයනික භාණ්ඩ සඳහා යන වැය ශීර්ෂය අපිට අඩු වෙනවා. ඊළඟ ආණ්ඩුව පොලි අනුපාතික කියලා දාලා තියෙනවා. 33% වගේ පොලි අනුපාතික. පොලි අනුපාතික කියලා දැම්මම මේ පොලි ඒ සල්ලි අරගෙන ව්‍යාපාරික ආයෝජනයක් කරන්නේ නැහැ. ඒ පොලියට බැංකුවේ දාලා තියාගන්නේ හොඳයි. 25% විතර හම්බ වෙනවා නම් භාණ්ඩ අගාර බිල්පතල 30% විතර හම්බ වෙනවා. කිසි බිස්නස් එකකින් 30% ලාභයක් හොයන්න බෑනේ. ඔය ගාමන් ෆැක්ටරි මට කිව්වා ඒගොල්ලෝ මාජින් එක 7% කිව්වා. ඒ 30% මෙතෙන් දෙනවා නම් ගාමන් කර කර ඉන්න ඕනේ නේ. ඒතර මොකද වෙන්නේ? නිෂ්පාදනයේ පළල් වෙන්නේ නැහැ රටේ. ඒතරත් පුරවැසියන් අතර මුදල් ගලාගෙන ඉන්නේ නේ. ඒතරත් මිනිස්සු ගිල්ල භාණ්ඩ මිල දී ගන්නනේ. ඒතර රටක් මෙහෙමම තියා යන්න බෑනේ. රට මොකද කරන්නේ? ඕන කෙනෙකුට ඕන දැක් මිල දී ගැනීම හැකියාව කර්මාන්ත පටන් ගන්න අවස්ථාව අඩු පොලියට බැංකු ණයක් ගැනීම මේ අවස්ථාවේ දෙනුන. ඒ අවස්ථාව හදන්න මේක රඳාපවතින්නේ නැහැ. නන්දලාල් මේ කරන්නේ හිර කරන එක. ඒතකොට ඩොලර් බිලියන 2.9ක් අපේක්ෂාවෙන් අපි මොකද කරලා තියෙන්නේ? ඩොලර් බිලියන 10කින් විතර අපි ආර්ථිකය අකුල්ලා තියෙන්නේ. හරි, ඒ නිසා මේක ස්ථිර විසඳුමක් වවට පත් වෙන්නේ නැහැ. හැබැයි අපිට දැන් මේ මොහොතේ මතුවලා තියෙන ඕනේ තෙල් නැහැ, ගෑස් නැහැ, කිරිපිටි නැහැ කියලා මේ අර්බුදේ ප්‍රකාශනයන් ටිකක් අර්බුදේ නෙමෙයි. ඒ ප්‍රකාශන ටිකට යම් తాවකාලික පිළිතුරක් ලැබෙවි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කින එකඟතාවයන් මම හිතන්නේ ඉතින් ඕනෑම ආණ්ඩුවකට නව ජනවරමක් කියලා කියන්නේ ඒ ආණ්ඩුව ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනට අනුරූපී වන පරිදි ඒ පාලන හැසිරීමේ බලය. ඉතින් අපි ජනතාවගේ මැන්ඩේට් එකට අනුව තමයි අපේ ආණ්ඩුව අපි හසුරුවන්නේ. ඒ මැන්ඩේට් එක තියෙන්නේ අපි හිතමු දැන් විදුලි බල මණ්ඩලෙ විකුණන්න යනවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසිය විදුලි බල මණ්ඩලෙ බලාගාර විකුණන්න. ඒක බරපතලයිනේ. සමනල බලාගාරය විතරක් ගන්න නැහෙනී ගන්න කෙනා. මොද බලාගාරය විදුලිය හදන ජලාශය. එහෙනම් ජලාශය පාලනය කිරීමේ හිතක උන්ට තියෙනවා. වික්ටෝරියා බලාගාරය විතරක් ගන්න ජලාශය පාලනය කිරීමේ හිතක උන්ට තියෙනවා. හැබැයි අපි මැන්ඩේට් එක පතන්නේ නෑ. අපේ රටේ ජල විදුලි බලාගාරත් සුළං විදුලි බලාගාරත් අපි නවීකරණය කරලා ඒවා අපේ අතේ තියාගෙන අපේ රට ඇතුලේ ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරොත් අපේ ඩොලර් ගලාගෙන යන කවලක් කරන්න පුළුවන්. ඒක ප්‍රතිපත්තිය. ඒත් අපිට අන්නේ එන ජනවරමට අනුව අපිට හැසිරෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අර එකඟුණා අපිට යන්න ඕන කියන එකක් බෑ. තියෙන ජනවරම අපි මැන්ඩේට් එකක් ගන්න. මේ මැන්ඩේට් එක අනුව තමයි අපි
ආණ්ඩු පාලනය කරන්න මම හිතන ඕනෑම ආයතනයක් එකට එකඟ වෙයි. මේක තමයි ජනතාවගේ තියෙන මැන්ඩේට් එකනේ. හැබැයි එතකොට ගිවිසුමක් අත්සන් කරාට පස්සේ ගිවිසුම බිඳ හෙලීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ අපිට 17 නෙමෙයි 18 වෙනි වතාවටත් යන්න වෙන පුළුවන් සම්බන්ධ. ඒ කියන්නේ 18 නෙමෙයි 30ට ගියත් වැඩක් නෑ. ජාතික ආර්ථික සංවර්ධන සැලසුමක් අපි ගාව නැත්තම්. අපි මේ 17 වතාවක් 16 වතාවක් ගිහිලා තිබුණත් මේ ඔක්කොම ගිහිලා තියෙන අපිට ජාතික සංවර්ධන සැලසුමක් නෑ. අපි මොකද කරන්නේ? ඒ වෙලාවේ ගෙවුම් ශේෂය, ඒ වෙලාවේ අපි ඩොලර් හිගේ පියවා ගැනීම සඳහා අපි ඩොලර් ටිකක් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ තව අවුරුද්දකින්? ඒක ගෙවා ගන්නකොට තවත් ගන්න වෙනවා. ගිහිලා ගිලම් මේක හිර වුණානේ. මේ අර්බුදයේ මනෝජ අද නෙවෙයිනේ. 80 ඉඳන් තිබුණා. මොකද 80 වෙදිත් අපිට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයන්නේ නැහැ. භාණ්ඩාගාරයට අවශ්‍ය රුපියල් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඔකන අපි අර්බුදේ. මේක පියවා ගත්තෙන් කොහොමද විකුණලා ණය අරගෙන. 2020 වෙනකොට උන දේ තමයි අපිට ණය දෙන්න නැතුව ගියා. මොකද ලෝකේ රේටින් සමාගම් කිව්වා ලංකාවට ණය දෙන්න කවදානම් කියලා. ඒත් අපිට ණය දෙන්න නැතුව ගියා. එතන අපිට අර හිගී පියවගෙන විදියක් නැතුව ගියා. මහ බැංකුව ගාව තිබුණ බිලියන 7.3 ඩොලර් බිලියන ඒක වියදම් කරා. ඒතට ඒකත් තිබුණා 22 වෙනකොට. දැන් රටට නායකයෙක් හොයනවා. ණයක් ගන්න පුළුවන්නේ කාටද? විකුණන්න පුළුවන්නේ කාටද? ඔච්චරයි. ඉතින් මේ වැඩේ 2015 රනිල් කරා. මේ වැඩේ 2010 මහින්ද කරා. මේ වැඩේ චන්ද්‍රිකත් කරා. ණයක් ගත්තා විකුණා ගත්තා. මම කියන්නේ දැන් අපිට ඕනකම තියෙන්නේ මේ අර්බුදයේ පතුලේ තියෙන ගැඹුරු ප්‍රශ්න වලට විසඳුම් සෙවිය හැකි නව ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. කොහොමද අපේ රටේ පිහිටීම මත අපේ රටේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රය අපි හදන්නේ? මම හිතන අපේ රට වැදගත් වෙනක පිහිටලා තිබෙනවා. මේ පිහිටීම මත අපිට ආර්ථික සංවර්ධන සැලසුමක් ඕන. විශේෂයෙන්ම දන්නවා තායිලන්තය හරහා ත්‍රායියල කැපුණොත් මම හිතන්නේ ඉදිරි අවුරුදු 10 කැපෙනවා ඕක. වරාය පැත්තෙන් ගත්ත සිංගප්පූරු විසා තර්ජනයකට මුහුණ දෙනවා අභිමුඛ වෙන වරාය කොළඹ වරාය. එනිසා අපි වරාය ශේෂ්ත්‍ර සංවර්ධන කිරීම සැලසුමක් අපිට තියෙන්න ඕන. වරාය නාවික ඉංජිනේරින් ශේෂ්ත්‍රය, නාවික සේවා සැපයීම, මැරයින් සර්විස් මේ ආදී ශේෂ්ත්‍ර පිළිබඳ පිහිටීමත් එක්ක අපි ආර්ථික සැලසුමක්. දෙක, අපේ රටේ ස්වභාවික සම්පත් මත අපි වෙරළ තීරයේ, අපේ ජෛව විවිධත්වයේ, අපේ තියෙන සම්පත් ඒ මත අපිට ආර්ථික සැලසුමක්. සංචාරක ව්‍යාපාරයේ සහ ඒ මත වූ කර්මාන්ත. තුන, අපේ රටේ මානව සම්පත. මානව සම්පතේ ලෝක මාකට් එක අල්ලගන්න කොහොමද? දියුණු ශ්‍රමවේද පුරේ පංගුවක් අත්පත් කරගන්න. අපේ අධ්‍යාපනය ඇති කරන්න ඕන විශාල පරිවර්තනයක් ඕන. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව සහ 2030 දී ලෝකයට අවශ්‍ය ශ්‍රමික අපි දැන් හදන්න ඕන. අපි හදලා තියෙන මොකද්ද? ලෝකේ කොච්චර දියුණුවන්ත උයන්න ගෑනු කෙනෙක් ඕන. වාහනේ ලොන් ඩ්‍රයිවර් කෙනෙක් ඕන. යුරෝපේ නම් වයිස් කෙනෙක් බලාගන්න අර ගිහිල්ලා පැම්පස් එක අඳලා නාවලා පියුරු ටිකක් දාලා ඉන්න මිනිහෙක් ඕන. ඕකනේ අපි කරන් තියෙන. හැබැයි ඉන්දියාව අත්පත් කරගත්තන ලෝකේ දියුණුව ශ්‍රමවේද පුල. අපි ඒකට සලස්මක් හදන්න ඕන. ඊළඟ ජාත්‍යන්තර සබත්තාවෙන් ලෝකෙ තියෙන බලතුලනය ගැන කල්පනා කළා අපි ඉන්දියානු කලාප පිළිලා තියෙන ඉන්දියාවේ තියෙන තර්ජනය, ඉන්දියාවට ලෝකෙ තියෙන තර්ජනය, ඉන්දියා භූතරගීන තත්ත්වය නැ ඉන්දියාවත් එක්ක අපි කොහොමද ආර්ථික සාදේශ පාලනකතාවෙන්ට යන්නේ. පහ, අපේ රටේ ශිෂ්ටාචාරය. අපි වාපි කර්මාන්ත මත කුස කර්මාන්ත පදනම් වෙච්චි තවත් සැලස්මක් තියෙනවා. මේ ඔක්කොම ඒකාබද්ධ කරගත් ජාතික ආර්ථික සැලස්මක් අපිට ඕන. ඒ ජාතික ආර්ථික සැලස්ම ක්‍රියාත්මක කරගෙන යම් ස්ථාවරයක් ඕනනේ. අන්නේ ස්ථාවරය සඳහා අපි ණයක් ගන්න ඕන. ඔව්. ඔබ කියනවා කොළඹ වරාය තායිලන්තය ඇල කැපුණාට පස්සේ කොළඹ වරාය අභිමුඛ වීමත් එක්ක තව අපිට අවස්ථාවක් තියෙනවා කියලා. හැබැයි හම්බන්තොට වරාය හදාගෙන අපි තාමත් ඉන්නට අත තියාගෙන ගණන් කර කර ඉන්නවා නැව 300ක් 400ක් දවසකට ওই පැත්තෙන් යනවා කියලා. හැබැයි මෙහෙට ගෙන්න ගන්න අපිට ආයෝජනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක පැත්තකින් ජාත්‍යන්තර සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. ලෝකේ භූදේශපාලන තරගයක අපි හිර වෙලා ඉන්නවා. මේවයින් මිදෙන්න අපි කොහොමද? ආර්ථික තරගයක් තියෙනවනේ. හම්බන්තොට වරාය මම නම් කියන හම්බන්තොට වරාය බහඬ වරායකට නෙමෙයි, ඉස්සලම සර්විස් සෙන්ටර් එකක් හදන්න තිබුණේ. නැව් වලට සේවා සැපීම් සෙන්ටර් එකක් කරන්න තිබුණා. සමහර ඒවා මම කියන අහිතිය අපේ තියාගෙන ඒ කාර්ය පෞද්ගලික කරන්න වෙයි. මොකද දන්නවද? ඔය විශාල නැව් සමාගම් එක සිද්ධ වෙන සමහර ඒවා අපි දන්නවා නැවක් කරවන්න මිනිහ ඩොලර් 1000ක් විතර. ඔක තමයි ඉස්ලෝකේ තියෙන හරි එහෙම නැව් වෙන්නේ නැහැ. ඒතකොට ඒවා ප්ලාන්ඩුකට කරන්න බෑ. ඒතකොට ඒවා කළමනාකරණය කරගෙන ඉන්න සඳහා යම් පෞද්ගල මම අපේ රටේ නාවික සේවාවන් ගැන ඉන්න පුද්ගලික සමාගමක සාකච්ඡා කරා. ඒතර උන්ට තියෙන විවිධ අදහස් තියෙනවා. හරිද? ඒතකොට ආණ්ඩුවට තියෙනවා ජාතික න්‍යාය පත්‍රයක්. ඒ ජාතික න්‍යාය පත්‍රයට කොහොමද මේ පෞද්ගලික අංශ අපි බද්ධ කරගන්නේ? එහෙම නැතුව දැන් මුදු උදාහරණ ගත්තොත් මම හිතන ත්‍රිකෝණමලයේ තෙල් ටැංකිය සංකීර්ණය. ඒතනක තියෙනවා තෙල් ටැංකිය 98ක් තියෙනවා. පාසන වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් 110ක් ගබඩා කරන්න පුළුවන්. ඔකෙන් 8ක් 10ක් විතර අපිට ප්‍රමාණවත්. එහෙනම් අපි අනිත් එක කරන්න ඕන කොහොමද අපි මෙතන ෆියුල් හබ් එකක් කරන්නේ? ඒ කියන්නේ තෙල් හබ් එකක් බවට පත් කරන්න. එතකොට අපි හොඳ පිරිපාදුවක් ගාලා බොර තෙල් ගැලලා පිරිපාදු කරලා අපි හබ් එකක් කරනවා. එතකොට ඒක මේ කලාපයට අපි තෙල් සපයන සෙන්ටර් එකක් කරනවා. හැබැයි අර යටිතල පහසුකම් ටික හදන එකයි, හරිද, ඒ උපාය මාර්ග හදන එක ආණ්ඩු වැඩක්. හැබැයි තෙල් විකුණන එක ආණ්ඩු කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. හරි, ඒක බිස්නස් වැඩක්. අපි පෞද්ගලික අංශය උපයෝග කරගන්න කොතෙන්ටද? අපි හදන ජාතික න්‍යාය පත්‍රයේ කොටසට. හැබැයි අද හිතන්න මේ පෞද්ගලික අංශයේ කිසිවෙක්
රටේ ජාතික න්‍යාය පත්‍රයක් ජාතික ආර්ථික සැලැස්මක් පිළිබඳ අවබෝධයක්වත් ආණ්ඩුවට එහෙම සැලැස්මක්වත් නැහැ. තව තියෙන සංවාදයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලීකරණය කරන්න එච්චර කැමති ව්‍යාපාරයක් නෙමෙයි. ඊට පස්සේ ආයි තම සමහරු හිතනවා එදා කරා වගේ ආයතන සමාගම් ජනසතු කරලා තවදුරටත් රජයව පවත්වගෙන ගිහිල්ලා පාඩු ලබන තැනට දේ යන්න හදන්නේ කියලා. ඒ අතර තමයි අර ඔබෙන් ඒ වචනේ පිට වෙන්න අනුකුමාර දිසානායක මැතිතුමා අපි තෙල් විකුණන බිස්නස් එක කරන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබේ බිස්නස් මොඩල් එක වෙනස් වෙලා. රාජ්‍ය අතේ තියාගත යුතු තැන් කීපයක් අපි හිතලා තියෙනවා. ඒක බල ශක්තිය. රාජ්‍ය අතේ තියාගත යුතු. මොකද අපේ රටේ දැන් තියෙන ධාරිතාව මෙගාවුල් 2000යි. තෙල් නම් දවසකට තෙල් මෙට්‍රික් ටොන් 7000කට 1000ක් වගේ යන්නේ. ඒක කුඩා මාකට් එකක්. ඉතින් මේ බලශක්තිය පෞද්ගලිකාංශයකට ගියොත් එය තමයි මුළු රටේම ආර්ථික අසරුවන්නේ. ඒ නිසා අපි හිතනවා අභ්‍යන්තර බලශක්ති ක්ෂේත්‍රය තියාගන්න ඕන අනුගාව. දැන් ගත්තා තෙල් වරාය දක්වා ගේන්නේ තෙල් සංස්ථාව CPC එක. වරාය නම් ගබඩා වලට ගෙනන්නේ CPSTL ප්‍රයිවට් සමාගම. මුතුරාජ වෙලයි කොළොන්නාවේ ගබඩා ඉති CPSTL ප්‍රයිවට් සෙක්ටර් එක. ඒ තෙල් ටික සෙඩ් වලට බෙදා හරින්නේ CPSTL. තෙල් සංස්ථාව මොකද කරන්නේ? වරායට තෙල් ගෙහින එකයි නියෝජිත සෙඩ් වල විකුණන එකයි. ඔච්චරයි තෙල් සංස්ථාව කරන්නේ. අනිත් ඔක්කොම ප්‍රයිවට් නේද? ඒතකොට තෙල් සංස්ථාව පාඩුවයි පාඩුවගෙන පාඩු වෙන කොතනින්ද දෙන? සෙඩ් එකෙන් පාඩු වෙන්නේ නැහැ. සෙඩ් එක කමිෂන් එකට විකුණන්නේ. පාඩු වෙන්නේ නැහැ එකම තැනයි. ගේන තැන. ගේන තැන. හරි ඒක ඇවිල්ලා මේ රජයේ සතුව තියෙනව නැද්ද කියන එක නෙවෙයි අපේ රටේ දේශපාලන සංස්කෘතිය ප්‍රශ්නේ. වංචා දූෂණත් එක්ක ගැටගැලෙන තියෙන ප්‍රශ්නේ. ඊළඟ අපි හිතන මූල්‍ය පද්ධතිය. අපේ රටේ මූල්‍ය වෙළඳ පොලේ රාජ්‍ය පංගුවක් තියෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ඉන්සුරන්ස් වෙන ශේත්‍රවල රාජ්‍ය පංගුවක් තියෙනවා. මොකද මූල්‍ය ශේත්‍රය රටේ ආර්ථිකත්වයක විශාල ලෙස ගැටගැලෙන තියෙන අපේ කුඩා මූල්‍ය වෙළඳ පොලක් තියෙන්නේ. ඒක පුද්ගලික සමාගම් දෙකක් තුනක් අතර ඒකාධිකාරීත්වයක් නිර්මාණය වුණ සිද්ධ වෙනදී තමයි මුළු මූල්‍ය වෙළඳ පොලේම විකෘතියක් නිර්මාණය කරන රටේ ජාතික ආරක්ෂාව රටේ පැවැත්ම තර්ජනය. ඔයදක රජිත යගතිකලා පිටු. ඊට අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන වෙන සේවාවන් රජ විසින් ජනතාවට සපයන දෙති මං කියන්නේ මේ ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් ඊළඟ ගතොත් අපේ මොඩල් එක ගත්තොත් මෙහෙමයි. වෙළඳ පොලේදී රජයට පැවරන වගකීමක් මොකද්ද? පුරවැසියන්ට ගුණාත්මකවත් සාධාරණ මිලකටත් අඛණ්ඩවත් පාණ්ඩා සේවා මිල දී ගැනීම සැපීම රජයේ වගකීම. ඒක තමයි ජනතාව ආණ්ඩුව පත් කරගන්නේ. ඔක රජයේ වගකීම. ඔක පෞද්ගලිකංශ වගකීමක් නෙවෙයි. එහෙනම් ඒක ඉටු කරන්නේ කොහොමද? ඉටු කරන ආකාර කීපයක් අපි කල්පනා කරමු. එකක් තමයි තරඟකාරීත්වෙම ඉටු කරන්න පුළුවන්. ඒක ව්‍යාපාරය ඇතුලේ විවිධ ප්ලේස් ලගෙනලා ඒගොල්ලෝ කරලා තරඟකාරීත්වෙන් හදන්න පුළුවන් එක. දෙක සමහර ඒවා පුළුවන් නියාමනේ. පාරිභෝගික අධිකාරිය, TUSL දැන් TRC උනත් ගත්තොත් නියාමන අධිකාරියක් නේ. ඒක සමහර ඒවා අපිට පුළුවන් නියාමනය කරලා වෙළඳ පොලේ සමහර ශේත්‍ර අසුරන්න පුළුවන්. සමහර ශේත්‍ර සංවිධානය කිරීමෙන්. දැන් හාල් ගත්තොත් ප්‍රධාන මූල්‍යමය පස් දෙනා හාල් මාකට් එකේ 23යි තියෙන්නේ. 77ක් එළියේ තියෙන්නේ. හැබැයි 77 සංවිධානනේ. එහෙනම් 23 පුළුවන් වෙලා තියෙන මේක පාලනය කරන්න. මොනොපොලි එකක් හදාගන්න. එහෙනම් මේ 77 මොකද කරන්නේ අපි? එක බ්‍රෑන්ඩ් එකකට, එක ක්වොලිටි එකකට, එකට මාකට් එකට එවන මේකෙන් සංවිධානය කරලා සමාගම් කීපයක් හදන්න සම්පකාර සමාගම්. බය වෙන්න එපා මේ සම්පකාර වලට. ඇන්කර් ෆොන්ටේරා කියන සම්පකාර සමිතිය. දැන් ඔය අමුල් ක්‍රීනේ ලංකාවට අමුල් කියන්නේ ඉන්දියාවේ තියෙන ගුජරාට් වල තියෙන ප්‍රධානම කිරි සම්පකාර සමිතිය. ඉන්දියාවේ නැනෝ පොහොරාවේ ගොවි සමිතිය. ඒතර මේ සම්පකාර ක්‍රමයකට වෙළඳපොළ අර කුඩා අය තාක්ෂණයේ දීලා ප්‍රාග්ධනයේ දීලා නේද? ඒතර මාකට් එක අපිට සංවිධානය කිරීම පාලනය කරන්න පුළුවන්. 3. 4. රජයේ වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම. ඒව තමයි මම කලින් කියපු පෙට්‍රෝලියම් මූල්‍ය වගේ වෙළඳපොළ වල රජයේ පංගුවක් අත්පත් කොච්චරයි? එහෙම නැතුව මේ රජය මන්ද කර කියන්නේ නේ මොකද මේ ආණ්ඩු සියලු දේවල් ගන්නවා නේද අපි මොකද මේ මිනිස්සු ගාව ආරක් ඉන්න අය බලන් අපි ආරක් බලා ගන්නද මිනිස්සු ගාව තියෙන කාර් අරගෙන අපි වාහන සීල් දාන්නද අපි වාහන සීල් දාන්න දෙනවත් නෙවෙයි අපි මොකද කරන්නේ උදාහරණයකට ඒක දැන් ගෙදරක ඉන්නවනම් එළදෙනා අපි කරන්නේ එළදෙන ඉන්න කෙනාට කොහොමද හරක් පට්ටියක් ඇති කරගන්න පහසුකම් දෙන්නේ අර තෘණවගාව දෙන්නේ කොහොමද තාක්ෂණ සහාය දෙන්නේ කොහොමද අවශ්‍ය ප්‍රාග්ධන සපයලා දෙන්නේ කොහොමද එතකොට එයා කුඩා එළදෙනක සිට එයා එළදෙන පට්ටියක් බවට පරිවර්තනය කරනවා ඒ පට්ටින් දොවන කිරි වලින් ඒ ගමේ මාසලසි කොහොමද යෝගට් කර්මාන්තයක් කරන්නේ කිරිටුපි හදන්නේ. ඒතකොට යාට ප්‍රාග්ධනේ තාක්ෂණේ දෙනවා. දැන් අපි අපේක්ෂාව තියෙන උතෙන්ට. දැන් අපි මේ ළඟදී සංචාර කර්මාන්තය පිළිබඳ අපි දැක්ම ඉදිරිපත් කරා. ඒක අපි පැහැදිලිව කිව්වා. ආණ්ඩුව හොටෙල් දාන්න යන්නේ. අපි හොටෙල් දාන්නෙත් නැහැ. සමහර අය ආණ්ඩුව හොටෙල් දෙමු නැතුණාට එමුති හොටෙල් දානවනේ. අපි එහෙම කරන්නේ නැහැ. හැබැයි අපේ සංචාර කර්මාන්තේ ලංකාවේ විභවයක් තියෙනවා. අපි දන්නවා තායිලන්තේ 140ක් එනවා. මැලේසියාවට 160ක් එනවා අවුරුද්දකට. ලංකාවට වැඩිම ඇවිල්ලා තියෙන 123යි. අපි ඊතල තියෙන ලක්ෂ හොඳ 140කට යන්න පුළුවන් නම් අවුරුදු 3කින් විතර බිලියන අටක ආර්ථිකයක් තියෙනවා. හැබැයි එතෙන්ට යන්න නම් මොකද වෙන්න ඕන? අපි ගේන සංචාරකයට ගෙලපෙන තරු පහේ කාමර ප්‍රමාණයක් අවශ්‍යයි. තරු හතේ කාමර ප්‍රමාණයක් අවශ්‍යයි. හොඳ මග පෙන්වන්න අවශ්‍යයි. අපි වැලු ඇඩිෂන් වලට යන්න ඕන. අපි සංචාරකයත් එක්ක සංචාරකට ඕන ඔක්කොම ගේනවා.
බීම ටිකක් ගේනවා, හාල් ටිකක් ගේනවා, පළතුරු ටිකක් ගේනවා, එළවලු ටිකක් ගේනවා, නිදා ගන්න කාපට් ටිකක් ගේනවා, ඇඳක් ගේනවා, ඒ වැඩක් නැහෙනේ. හොටෙල් එකෙන් එලියට යන්නත් බැහැ, හොටෙල් එකේ තියාගෙන ඔක්කොම කරලා අරවා දීලා යන වැඩක් නැහෙනේ ඉතින් කි. හරිද? එහෙනම් අර සුද්ධ පාර යනකොට තැඹිලි ගෙඩියක් බිව්වොත් විතරයි වගේනේ. හ්ම්. එහෙම නෙවෙයි. අපි කොහොමද ඒක වැලියු ඇඩිෂන් කරන්නේ? තායිලන්තේ විශේෂම කරලා තියෙන දේ තමයි තායිලන්තේ කාමරේ ගොඩක් අඩුයි. අපි තායිලන්තේ පුළුවන් කරලා තියෙන තායි හෙල්ත් සිස්ටම් එකක් තියෙනවා. තායි මෙඩිටේෂන් මොකද භාවනා වැඩසටහන් තියෙනවා. තායි ෆුඩ් තියෙනවා. ඒතර ඒකත් එක්ක ඒගොල්ලෝ වැලියු ඇඩ් කරලා තියෙනවා. මම දන්න අපේ රටේ පුද්ගලික හෝටල් සමාගමක් තියෙනවා ඒගොල්ලෝ. ලංකාවේලවලු ලංකාවේ පළතුරු විතරමයි තියෙන්නේ වගේ. ඒක හොඳයි. අපි ඒක ඒක කොහොමද අපි බ්‍රෑන්ඩ් කරලා උඩට ගේන්නේ? ඒව රජීත් කරනවා. හැබැයි ව්‍යාපාරෙත් පුද්ගලික ව්‍යාපාරකයක්. අපිට අවශ්‍යකම තියෙන මොකද්ද? මං කිව්වේ ආණ්ඩුවට රුපියල් ඕන. රුපියල් වෙන ආර්ථිකයේ පළල් වෙන්න ඕන, ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොට ඒ ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකන් ටැක්ස් වලින් ආණ්ඩුවට ආදායමක් එන්න ඕන. රටට ඩොලර් ඕන. ඔය දෙකේ නරපුදී ඩොලර් නම් අපි ගලාගෙන යන එක අඩු කරන්න ඕන. අලුත් උපේන තැන් අපි හොයා ගන්න ඕන. ඔච්චරයි. ඉතින් ඔය දෙකට උත්තර නැතුව කොච්චර ණය ගොඩ ගැහුවත්, කොච්චර ආධාර ගොඩ ගැහුවත් මේකෙන් පළක් ලැබෙන්නේ නැහැ. ආර්ථිකයේ එළිය පළල් වුණොත් විතරයි භාණ්ඩාගාරයට ආදායමක් එන්නේ. එහෙම නැත්නම් තීන එක පට්ට ගන්න ඕන. නේ පේයි ටැක්ස් ගහන්න ඕන. මොකද ලාභයට බද්දක් ගහන්න ඕන සාධාරණයි. හැබැයි ලාභී විසින් තමයි ආර්ථිකේ ප්‍රසාරණය කරන්නේ. ලොකු ව්‍යාපාරිකෙක් ලාභයක් ගන්නවා. හැබැයි ඒ ලාභය කාලය ඉවර කරන්නද, ඇඳලා ඉවර කරන්නද? ඔව්, ආයෝජන කරන්න. ආය ඒකෙන් තමයි ආර්ථික ප්‍රසාරණය වෙන්නේ. ලාභයෙන් විශාලම පංගුව ආණ්ඩුව ගන්න එක සාධාරණ නෑ. ආර්ථික ප්‍රසාරණ කරපම භාණ්ඩාගාරට දණිනු. දැම්මම අහන්නේ මේ අර්බුදයට රනිල් මේ ආර්ථික ප්‍රසාරණ වෙලා තියෙන්නේ නෑ. බිලියන 82 ඉඳන් බිලියන 70 දක්වා ආර්ථික අකුලලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදේ ඩොලර් උත්පාදනය කරලා තියෙන්නේ නෑ. ඩොලර් උත්පාදනය කළොත් ඩොලර් වියදම් අඩු කරලා තියෙනවා. ආර්ථික අකුලල ඔච්චරයි. ඒකෙන් උත්තරක් ලැබෙයි කියලා අපි හිතන්නේ නෑ.